අපි ඒ ත්‍රස්තවාදය අවසාන කරාට පස්සේ නැවතත් ඒ ත්‍රස්තවාදය මේ රටේ හිස ඔසවන්නට ඉඩ නොදී අපි ආරක්ෂක සැලැස්මක් යොදල් තිබුණා. එහිඳ තමයි අපිට මේ රටේ සාමය අපිට දිගටම පවත්වගෙන යන්නට පුළුවන් වුණේ. නමුත් මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. පාස්කු දිනේ පහර දෙන ආකාරය, පහර දෙන වෙලාව, පහර දෙන ක්‍රමය, පහර දෙන ස්ථාන, ඒ අයගේ දුරකථන නම්බර, ලිපිනයවල් මේවා ඔක්කොම ලබා දීලා තිබිලත් මේ අයට පුළුවන් කමක් උනේ නැහැ පහර නවත්තන්නට. අපිත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා තිබෙනවා. අපි කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. අපි අපේ රට ආහාරින් ස්වයංපෝෂිත කරන්නට ඕන. අපි ගොවියා ජීවත් කරවන්නට ඕන. අපි ගොවියා ව්‍යවසායකයෙක් කරන හැටි අපි පෙන්වලා දීලා තියෙනවා. තමුන්නාන්සල දන්නවා අපේ රටේ තරුණ පරපුර, අපේ අනාගත පරම්පරාව අද විවිධ හේතුන් නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්නට බැරි වෙලා, ඒ නිසා රැකියාවන් ලබා ගන්නට බැරි වෙලා අසහනෙන් ඉන්නවා. මේක හොඳ දෙයක් නෙවෙයි. අපි පැහැදිලි ක්‍රමවේදයක් යෝජනා කළා තිබෙනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන. ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන්, රැකියාවකට ඕන් අපිට යොමු කරන්නට පුළුවන්. අපේ සැලසුම් අපි හදලා තියෙනවා සෑම ශේෂ්ත්‍රයකම. අපි වැඩ කරලා පෙන්නපු කණ්ඩායම. මේ නිසා තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න, මගේ යුතුකම සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක මම පොරොන්දු වෙනවා.